එක එක්කෙනාගේ කුසල පක්ෂය දියුණු වෙලා තියෙන මට්ටම විවිධයි පින්වත්. අන් ඒක නිසා තමයි එක එක්කෙනා එක එක් අවස්ථාවන් වලදී එක එක් අත්දැකීම් වලින් අවබෝධ කරගන්නේ. මේක අපිට ශාසන ඉතිහාසයේ බොහෝ රහතන් වහන්සේලාගේ කතා කියවුවාම රහත් මෙහෙණින් වහන්සේලා කතා කියවුවාම ඉතාම පැහැදිලි. සමහර කෙනෙක් අවබෝධ කරගත්ත විදිය හිතපම හරි පුදුමයි. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හොරකමක දැන් බලන්න හොරකමකට හොරකමේ වඩිනවා කියන්නේ ඒක මේ භික්ෂුවක් තව භික්ෂුවකගේ කුටියකින් මොනවා හරි හොරකම් කරන්න කියලා හිතන් තමයි ඒ කුටිය පැත්තට වඩින්නේ. ඒ කුටිය පැත්තට යනකොට ඒ කුටියේ වැඩ ඉන්න හාඳුරු දකින්නවා. දැකලා අහනවා මේ භික්ෂුව මොකද්ද ඒ කරන්නේ එළිය කියලා. පස්සේ කියන මම මේ සක්මන් කරනවා කියලා. මේ මොනවා ගැන කියලාද සක්මන් කරන්නේ මොන වගේ කර්මස්ථානයක්ද මෙන්න මේ වගේ කර්මස්ථානයකින් තමයි මං සක්මන් කරන්න කියලා උන්වහන්සේට පැහැදිලි කරා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා ඕක නෙමෙයි ක්‍රමය වෙන්න මෙහෙම තමයි හොඳම ක්‍රමය කියලා මේ සක්මන් භාවනා කරමින් මනස දියුණු කරගන්න ක්‍රමයක් ගැන කියලා දුන්නා. කියලා දීලා දැන් ටිකක් කරලා බලන්නක් කිව්වා. දැන් කිව්ව නිසා හරි කරන්න එපැයි උන්වහන්සේ ටිකක් කළා. පින්වත්නි ඒකම උන්වහන්සේට සෝතාපට්ටි ඵලයටපත් වීම සඳහා උපකාර වුණා. ඔබ බලන්නකෝ දැන් මේ ගියේ හොර වැඩකට අන්තිමට තව භව හතකින් සසර ගමන අවසන් කිරීමේ තීන්දුව තරම් තමයි අපව වෙන්නේ. හේතුව කල්යාණ මිත්‍ර සම්පත්තියක් හම්බුණා. සසර පෙර සැඟවී තිබුණු මෝරා තිබුණු කුසලෙහි ප්‍රබෝධජනක අවස්ථාවක් හම්බුණා. එහෙනම් ඔබටත් මටත් මේ සංසාරේ කොච්චර කුසල් තියෙනවද කියලා හරියටම හොයාගන්න නම් කල්යාණ මිත්‍රයෝම මුණ ගැහෙන්න වෙනවා. ඒක නිසා ඔය ඇතම් කෙනෙක් පන්සල් එන්නේ නෑය, දන් දෙන්න කැමති නෑය, එයා සිල් ගන්නත් එච්චර උනන්දුවක් නෑය, එයා ටිකක් අයින් වෙලා ඉන්න කෙනෙක් කිය කියා අතෑරලාම දාන්නත් එපා. මොකද ඇතැම් විට ඒ ගොඩෙත් ඉන්න පුළුවන් ඔබටත් වැඩිය ගොඩක් දුරින් මේ ප්‍රතිපදාව සංසාරේ පුරුදු කරපු කෙනෙක්. හරි කෙනාවයි හරි දේවයි හම්බ වෙච්ච දවසට තමයි හරියටම හොයාගන්න වෙන්නේ.